අපි මේ හිල්ස් එකට ආව පොඩ්ඩක් මේ එළියේ ඉන්න පොඩි එක්කෙනෙකුයි අම්මා කෙනෙකුයි තව දරුවෙකුත් වඩාගෙන ඉතින් අද ඔක්තෝබර් 1 වෙනිදා නේ ලෝක ළමා දිනේ ඉතින් ඉන්ස පුංචිම් වෙනුවෙන් මොනවාරි දෙයක් කරන්න ඕනේ කියලා අපි දැන් පොඩ්ඩක් කල්පනා කරේ බලමු ගිහිල්ලා කතා කරලා මේ බලමු මොනවද කරන්න පුළුවන් කියලා දෙකයි අර දෙකයි තියෙනවා මේ වාගේ පොඩි දෙන්න දැක්ක මෙයා ඉස්කෝලේ යනවද ඔව් ඉස්කෝලේ යනවා කී වසරේද එයා 7 වසරේ එහෙමද අද ළමා දිනේ නේ ඔව් උඹ තරම් දුන්නේ නැද්ද තරම් දෙන්නේ කොහමද නේ නම් මොකද්ද වාගේ යොහන් කී වසරේද ඔයා 7 වසරේ ආ ඉස්කෝලේ යනවද අද ළමා දිනේ ඉඳ අපි දෙන්න පැටුඩා බැලුවේ මේ පීසා කාලේ දිනවා කාලේ දිනවා යන්න බේර මොනාර කමුද ආ ළමා දිනේ ඉඳ ඔය දෙන්නට මොනාරි අරන් දෙන්න බැලුවේ එතන ඉස්සරහ පීසා හට් එකක් තියෙනවා ත්‍රිවිල් එක අපි කතා කරලා දෙන්න යන්න එතන ඉස්සරහ පීසා හට් එකට ආ යක් නංගි නිදිනේ නේ මේක දානවද මේකට ආ මේක අපි එකක් ගමු යනකොට අය ඉස්සරහ පීසා හට් එක ළඟට පොඩ්ඩක් මේ දෙන්න අරන් යන්න පුළුවන් නේ ගිහිල්ලා මෙතනම ගෙනත් දාන්නම් ඔබලා. සර්පු දෙකත් නංගිගේ සර්පු දෙක. මේක මෙහෙම තියනවද? ආ නගින්නක් විල් එකට නගින්න. අපි බයික් එකේ පිටිපස්සෙන් එන්නම් හොද? ආ එන්න මන් තියලා එන්නයි. උඩෙත් තියන්න. මේක පොඩක් මෙතනින් තියන්න සර්. කමක් නැද්ද? නගින්න අපි යන්. අපි බයික් එකේ එන්න හොඳේ. එතනට එන්නයි. ඉතින් අද මේ දෙන්නට පීසා ආරම් දෙන්න කියලා අපි යන්නේ. ගොඩක් සතුටුයි. අපිට මේ වගේ ගොඩක් අය ඉන්නවා. යන්නේ. පීසා දැක්ක. ඔව්. පීසා අහලා තියනවලු කාලා නැහැ කියලා. කාර් එක තිබ්බනම් දාගෙන මෙයන් යන්න තිබ්බනේ. ඉතින් කාර් එක නැති වුණා කියලා අවුලක් නැහැ. ඔව්. කාර් එකක් තියෙනවද? බයිසිකලයක් තියෙනවද? සයිකලයක් තියෙනවද? අදාළ නැහැ. අපි මේ දෙන්නා ත්‍රී වීල් එකේ ආවලා බයික් එකේ යනවා. ඔයාලට කැමති තැනක ඉඳ ගන්න. කොතන ඉඳ ගන්න? මෙතන ඉඳ ගන්න එන. මෙතන ඉඳ ගන්න. එන්න 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 බලන්න එන්න ඔය කැමති එකක් බල්ලා ගන්න 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 එන්න එන්න බලන්න උපස්තිනි චිල්ඩ්‍රන්ස් බලන්න මොකද්ද නම කියව අයෝධ්‍යද යොහාන් ඉතින් අද යොහාන්ට පීසා ආරම් දෙන්න තමයි යන්නේ යොහාන් පීසා කාලා නැහැ නේද ආ දවසක් කරන් දිනවා තියෙනවා නංගි බබා නංගි දැන් ඉතන ඇවිත්ද? මොකද අනේ ඩක් ටිකට් වෙනවා තියෙන්නේ. ඈ? ඊට පස්සේ ආ කම් බැලුම කමුනා නංගි. ඈ? Thank you කිව්වේ නෑ නියට. නංගි නිදි මතේද? ඉතින් ඔයාලට ඇද්දක් කියලා දැන් ආදායම දවස් කියා කියනවාද මේ පාරට එනවා නෑ ඉතින් ඇත්තම හොඳයි මේ අක්කා මේ නිකන් සල්ලි ඉල්ලනවට වැඩිය මොන හරි දෙයක් බිස්නස් කරලා මේ මේවා කරන එකයි අපිත් අවිල්ල කතා කරේ යොහාන් මට නමමද වෙනවා යොමාල් යොමාල් හරියට කිව්වා ඒක කඩුවක් හම්මුණා කඩුවක් ආ යොමාලට කඩුවක් හම්මුණා ලස්සන හිනාවක් අනේ යාට තියෙන්නේ
නම කියන්න ඕනේ. නම කියන්න අනිස්තරා. ඔබේ දත් ටිකට මොකද උනේ? එනන් අපි යෝමාලට බෑග් එකක් තමයි ඕනේ නේද බෑග් එකයි බැට් එකයි කුවේ බැට් එකුයි තමයි ඕනේ අපිට පුළුවන් වුණත් අපි ගෙනත් දෙන්න ඈ පොඩි ළමෙක් වෙන්න යන්නේ ඈ අර සිංහබාහුව එකේ නරියා වගේ එකක් අඳින්න බැරිද අපි නංගි බබගේ මුණි අඳුරේ අඳුරේ ඈ එවා ඇයියේ පිස්සුනේ යෝමාල් ඈ ඈට පිස්සුනේ නෑ දංගි තිරා වෙනවා නේ නංගි බබා යකට පිස්සුනේ ටෝක ළමා දිනේ අර්ථවත් විදියට සමරන පුංචි ළමෙක් තමයි මේ යෝමාල්ට hina ඉවන් නංගි බබා කමුද අපි පීසා අත හොදගෙන ගිහින් ළමයි පෙන්නලා සල්ලි ගන්න නැහැනේ දැන් අර මේ දවස් ටිකේ හරියට එක මේ තිබුණා චූටි ළමයි අරගෙන ගිහිල්ලා එහෙම ඉතින් අම්මා කෙනෙක්ට සාමාන්‍යයෙන් කරන්න අමාරුයි නේද අනිවාර්යෙන් ඉතින් ඔයාලා මාරු කක්කුවේ මොකද මේ අපි වෙනදාට එළියට ගිහිල්ලා කනවා බොනවා ඉතින් අද අපිට නෑත් එක්ක කන්න ඕන නම් වුණා ඒක මාරු සතුටුයි අන්නේ පෙන්ටින් එක කන්නද හසරංග හසරංග ඉතින් වහන් හොම් බෑ මේ තව භාගයක්ම තියෙනවා කන්න ඕනේ ඔක්කොම ඔයාලට ගත්තේ. ඔයාලා කන්නේ. කන්නනේ ඔයාට ගත්තේ. ඉතින් මේ පීසා. අපි ආපහු. ඊයර ගින්නේ.
ඔයා කන්න තව කෑල්ලක් අයියට තියෙනවා හරි තාත්තරයි අයියට කෑල්ල දෙකක් තියලා ඔයාට එක කෑල්ලක් ගන්න තවයි අයියා අපතේ කරේ නෑ දැන් කර කන වේලාව ගන්න ඔයා කෑල්ලක් ගන්නවා කෑල්ලක් ගන්න ඔයාලා රජිත තරම් ගන්න මදි වුණොත් තමයි මදි වුණොත් තරම් දෙන්න ඕකේ ගන්න එහෙනම් තව පෙප්සි එකකුත් මේ එයට කවද වරි වන්නේ නැහැ හසරක් ගවත් දෙන්න පුළුවන් දෙක හරි ක්‍රිකට් එකේ පොඩි කම්මුල පොඩි උත්තර හසරක් ගවත් දෙන්න නංගි දාන්නේ මොකද ලස්සන කාටුන් එක නංගි බෑ නංගි බෑ කියනවා අඳුනේ අඳුනේ ෆෝටෝ මේකත් දෙනවා මේකත් ඔයාලට ගෙදර ගෙනියන්න දෙනවා දෙනවා මේකව මෙතන අඳිමුද හාද හාද මෙතන අඳින්නද චිත්‍රයක් අඳින්නද ආ යාර සුදු පාට එක අඳින්නද ඉතින් හෙලෝ මිටි එක लसन बोल यार ක්‍රිකට් එකේනේ කින්නේ මේ හතරක් අදින්නේ මදින්නේ දැන් මදිනේ ඉතින් ඔන්න යෝමාල් කිව්වේ හතරංග වදින්න කියලා ලස්සන අය ඇයි නන්දි බබා අනන්නේකෝ වැඩි පුර කාගෙද? අයියගේ. තේනේ නංගිගේ. නංගිට ඕනේ කිය මේ වගේ එකනේ. ආ. මෙන්න විද්‍යා තමයි මේ ඔක්කොම මේ ෆේස් පේන්ටින් කරේ. ආ කොහෙද මේ මොකද කැම්පස් එක කරන්නේ? සවුන්ඩර් එකේ. තොර ගම කොහෙද මේද? බෙන්තර. බෙන්තර. බෙන්තර ගඟෙන් එහා මොකද්ද කියලා හැම කතාවක් තියෙනනේ. මොකද කතාව? කියන්න බල. බෙන්තර ගඟෙන් එහා බලල් පැටියක් අතපාගෙන.
ෆේස් පේන්ටින් නවා කරනවා එහෙම ඉවෙන්ට් එකට මම ඇවිල්ලා අද තමයි පළවෙනි පාර එනං ෂෝක් පළවෙනි මේක ශාලියමයිනේ එනං දිගටම වින්ද්‍යාව ඔන්න ෆේස් පේන්ටින් වලට කට්ටිය කන්ටැක්ට් කරගන්න පුළුවන් වා කොහොමද මේ කට්ටිය ඔයාව කන්ටැක්ට් කරගන්න ඕන ඉන්ස්ටාග්‍රෑම් හරි මොන හරි ෆේස්බුක් හරි මොන හරි ඉන්නත් කොහොමද වින්ද්‍යා මදුභාෂා එක සර්ච් කරන්න වින්ද්‍යා ඉන්නවා ඔයගලන් ෆේස් පේන්ටින් වලට ඔන්න වින්ද්‍යාව ගෙන්න ගන්න පුළුවන් අපි යනවා thank you හම්බුණා ඊට පස්සේ බැලුම් හම්බුණා ෆේස් පේන්ටින් කරානේ අපි නිවිල්ල නවත්තල දෙමු මේගොල්ලන්ට ඉතින් අපිට මාරම අපි දවසක් අද දැන් අතෙන්ද යන්නේ ඔයගොල්ලන් ඔය එක කියලා 700 ද කිව්වේ හොඳම හොඳ අම්මා කෙනෙක් එහෙම මේ ළමයි ඉක්ුණලා එහෙම නෙමෙයි එයා දෙයක් කරලා ළමයින්ට මාරම සතුටුයි මොකද මේ හේ වෙන්න වෙනුයි සහ මේ කට්ටිය වෙනුයි පොඩියුම් වෙනුයි අපිට දෙයක් කරන්න පුළුවන් මේ චෙකට. يعني අද ලංකාවේ ඉන්න ගොඩාක් තමන්ගේ එදා වේලාවත් ගන්න බැරි කට්ටිය. සහ චිකන් කෑල්ල කෑහෙට දැකලා නැති මිනිස්සු. පීසා එකක් කියන්නේ මොකද්ද කියලා දැකලා නැති මිනිස්සු. ඒක මේ මිනිස්සුන්ගේ වරද නෙවෙයි. ඒක මේ රටේ පාලකයන්ගේ සහ මේ රට කරපු මිනිස්සුන්ගේ වරද. අනිත් එක මේ ගොඩක් කට්ටිය ඉන්න නැති වුණත් ඉල්ලන්න බැහැ සහ එයාල කැමති නැහැ ඉල්ලන්න නේද? දැන් එයක් වුණත් අපි ඒක මේ වහම යාගේ දුක කියලා මේ මෙහෙම නෑ ඒවා කියුවේ නෑ එයා යාග් වික්‍රණකේ ගාන කියලා අපි ඒක ගන්නවද බැලුවොත් අපි තමයි කතා කරේ අර ලෝක ළමා දිනේ දවසේ මොනවාද තියෙන්නේ කියලා හැම තින් ඒ ළමයින්ට ලෝක ළමා දිනේ සමරන්න නෙමෙයි කන වේල තමයි වැදගත් වෙන්නේ ඉතින් ඒ නිසා මේ පුළුවන් හැම වෙලාවකම තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න සහ ඒ දේ වෙනුවෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා අපි දෙන්න අපේ ජීවිතේ වැඩිපුරම ගොඩක් වෙලාවට මිනිස්සු උදව් කරනවා හැබැයි ඒව කිසිම දවසක අපි වීඩියෝ කරන්නේවත් ෆොටෝ ගහලා දාන්නේවත් නැහැ එකක් සෝෂල් මීඩියා වල දාන්න නැති වෙන්නත් ඊට පස්සේ කට්ටිය කියනවා අපි ඒක ඒකෙන් නිය පොසත් ඉවත් වෙනවා හිමයි කියලා ඒ නිසා ඉතින් මම ප්‍රතිපත්තියක් විදියට හිතාගත්ත දේ තමයි අපි කරන දේවල් කරනවා හැබැයි ඒවා පෙන්වන්න කරන්න ඕනේ නැහැ අද මේක අපි කරේ ඇත්තටම මේ ප්‍රොමෝට් මොකක් ප්‍රොමෝෂන් එකක් මොනවාක්වත් නෙමෙයි ඇත්තට මේ බබල් දින දැක්කම බලන්න ලෝක ළමා දින දවසේ කොච්චර දේවල් තියෙනවද ළමයින්ට ඉතින් ඒ ළමයි දෙන්න හිමිදී අපිට හිතුණා අපේ පොඩි කාලේ මතක් වුණා නේද සම්මලට අපේ අම්මලටත් ඒ කාලේ අපිට ලෝක ළමා දිනේද මුකුත් දෙන්න බැරි වෙන්නේ නැති අපිට අනිවාර්යයෙන්ම කාලවල තියෙනවනේ ඔව් ඒ කියන්නේ ඇත්තටම ඒ අක්කට වත්කමක් නැහනේ පොඩි උන් දෙන්න වැඩුවෙන් එහෙම දෙයක් කරන්න يعني ඊට වැඩිය එයාලගේ ඊට වැඩිය ජීවන බර ලොකුයි ඔව් ඉතින් ඒ නිසා කිසිම මනසෙක අසරණ නැහැ රටේ දේශපාලනයේ විසින් අටේ මේ අක්‍රමවත් පාලකයන් විසින්
මිනිසුන් අසරණ කළා. ඒකයි තත්ත්වය. ඒ නිසා අපිට අද සතුරුයි අපේ දවස ළමා දිනේ දවස ඔක්තෝබර් පළවෙනිදා සහ වැඩිහිටි දවස ඒගොල්ලන් එක්ක අපිට ෂෙයා කරගන්න පුළුවන් වුණා සහ තරු පහේ හෝටල් එකට ගිහිල්ලා කකා පිපි විනෝදනාට වැඩිය ඒ වගේ මිනිසුත් එක්ක ගිහිල්ලා ඒ කාපෝ මේ කෑම වේල මාරම වටිනවා. අනිත් විශේෂයෙන් පොඩි දරුවන්ට. කියන්නේ යාළට ඒක හරි අපිට චූටි කාලේ කවුරු හරි දෙයක් දුන්නම අපිට ඒක අමරා දුන්නලුත් වැඩි හරි විශේෂයි. වටිනවා කවුරුණි කවුරු හරි අපිට මේක දුන්නා නේ කියලා. අර යොහාන් එයාට ක්‍රිකට් ශ්‍රී ලංකාවේ නෝජුවා එයාට බැට් එකක් ඒකත් නැති බැරි ගම නෙමෙයි කියේ බෑග් එක මියෝ කාලා බැට් එක තියෙනවා හැබැයි බැට් එක කොල්ලට බරයි. බරයි. ඉතින් බෑනේ ප්ලේ කරන්න බැට් එක. ඉතින් ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නනම් ඒකට උදව්වක් කරන්න සහ අපි අනිවාර්යයෙන් ඒක කරන්න බලමු. සමහරු එක එක විදිහට සතුට වෙනවා. සමහරු තව කෙනෙක්ට උදව් කරලා සතුට වෙනවා. කෑම කාල සතුට වෙනවා කෑම අරන් දීලා සතුට වෙනවා කෑම හදලා සතුට වෙනවා ඒ විතරක් නෙමෙයි තවත් සමහරු කෑම කන එක පෙන්නලා සතුට වෙනවා ඒ වගේ අපිත් යාළුවෝ ඉන්නවා මේ මේ මේක අපි අද මේ පීසා කාපු නිසා සහ මේ දවසකට මතක් වුණා දෑන්ව මතක් වුණා මේ අපේ ගොඩක් ළඟ යාළුවෙක් ලන්ඩන් වල ඉන්නේ ඉතින් ඩෑන්ගේ YouTube channel එකක් තියෙනවා රජිනගේ බ්‍රෑන්ඩ් දෙන්නේ මේ පහලින් දාන්න description එකේ link එක කියලා හරියන්නේ අපිට අර මේ සම්පූර්ණ ජාතිය වෙලගෙන මේක යාරි ලස්සන්ට ඩිලිවර් කරනවා වීඩියෝ එකේ එයාගෙන් පැටර්න් එකට පැටර්න් එකට ඉතින් ඩෑන් මේ ලස්සනයි වැඩේ සුපර්බ් ඩෑන් රොඩ්රිගෝ බ්ලොග්ස් YouTube එකේ සර්ච් කරන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම් අතරම මේ අපිට මේ වෙලාවේ මතක් වුණේ ඔයාව මොකද ඔයා හරි ලස්සන්ට කෑම ටික කනවා ඉතින් ඒකත් එක්ක අපිට මතක් වුණා ඔයාව ඉතින් අනිවාර්යෙන් කට්ටිය ගිහිල්ලා subscribe කරන්න කොල්ලර support එකක් දෙන්න අපි කන වෙලාවට මම වීඩියෝස් දාලා බලන්න ඩෑන්ගේ වීඩියෝ දාන්න බලන්න ඩෑන් රොඩ්රිගෝ බ්ලොග්ස් YouTube එකේ සර්ච් කරන්න සහ අපි link එක දාන්න එනවා ආඩට thank you මේ right එනං ඉතින් guys අපි අද වීඩියෝ එක ඉවර කරනවා වැඩි කතා බහ මොකුත් කරන්න නැතුව අපිට බලන් හිටපු හැමෝටම thank you ගොඩක් ස්තුතියි අපිත් එක්ක අද මේ දවස් ෂෙයා කරගත්තට සහ පුළුවන් විදිහට අපිත් එක්ක මේ වැඩේ කරන්න අපි දෙන්නගේ උත්සාහයෙන් කියන මේ අපිට කවුරුත් ස්පොන්සර් කරේ නැහැ අපි දෙන්න මේ ඉතල කරමු දවල් කාලත් නැහැ මේ කන්නේ යන කතාව ඔව් ඒ නිසා එහෙනම් ඉතින් හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කාලයක් සහ උදා වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අපේ ළමා දිනේ ප්‍රාර්ථනාව හිමි කරන ගමන් අපි බ්ලොග් එක ඉවර කරන හැම දවසම සතුටින් ඉන්න ජය වේවා හැමෝටම යුනිසෙෆ් සංවිධානයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ළමා මන්ද පෝෂණය වැඩිම රටවල් අතරින් දෙවැනි තැන හිමි කරගෙන සිටී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුව අලුත උපන් දරුවෙකුට කිරියම්මා දානයක් දීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇති ගැටලුව වන්නේ දෙවියන් උනත් බලන්නේ කිරියම්මා දානය දෙන ළමුන් කෙරෙහි විතරද යන්නයි. එය එසේනම් පත්තිනි දෙවියන් යනු ඉතාම අවස්ථාවාදී දෙවියෙක් වන්නේය. ශ්‍රී ලංකාව තුළ 17% ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙන විට පත්තිනි දෙවියන් කුමක් කරයිද?